එළමෙන පළාත්පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජනබලවේගය සංවිධාන කළ තවත් රැලියක් ඊයේ පසුරුවේ කොහිලවත්ත ප්‍රදේශයේදී පැවැත්තුණා. නිරුත්තර රටක උත්තර යන තේමාව යටතේ මෙම ජන රැලිය පැවැත්තුනේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. මෙහිදී විදුලි බිලට එරෙහිව විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස විරෝධතාවක නිරත වුණා. ඇත්තටම දේශපාලනය මම නොකරනම් මගේ කැමැත්ත මගේ අභිලාෂය තිබුණේ ගුවන් ගමන් නියමුවෙක් බවට පත්වෙන්න. නමුත් අවසානයේ දේශපාලන ක්ෂේත්‍රයට මම ප්‍රවේශ වුණා. ගුවන් යානයක ගමන් කරනකොට ඒ නියමුවන්ගේ වගකීම තමයි ඒ ගුවන් යානයේ ගමන් කරන පැසෙන්ජර්ස්ලා ඒ ගමන් කරන ජනතාවගේ ආරක්ෂාව ස්ථාපනය කිරීම. රටක රාජ්‍ය පාලනය තුළත් අද ගුවන් නියමුවා සේම රටේ පාලකයාගේත් වගකීම වන්නේ රටේ ජනතාවගේ ආරක්ෂිත භාවය ශක්තිමත් කරමින් ජනතාවගේ ජන ජීවිතය ජනතාව ජීවත් කරවන ඉලක්කයක් කරාගෙන යෑම. දැන් බලන්න මිත්‍රවරුනි, මේ ආණ්ඩුව කිසිම හිරකිතයක් නැතුව මේ රටේ අධිකරණයට කියනවා නෑ, ඔබ දෙන තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නට අපි සූදානම් නැහැ කියලා. එහෙනම් මිත්‍රවරුනි, අද අපි සියලු දෙනාම එකට අත්වැල් බැඳගෙන මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය දිනා ගන්නට අපි උපරිම ශ්‍රමය යොදවලා ඡන්දය ලබා ගන්නට. මේ අතර පළාත් පාලන මැතිවරණ ඉලක්ක කරගෙනමින් ජාතික ජන බලවේගයේ සංවිධාන කළ රැස්වීමක් අද පස්සුරුවේ හෝමාගම නගරයේදී පැවැත්තුණා. අවුරුදු 75ක් ආණ්ඩු හැදුවට අගමැතිවරු ජනාධිපතිවරු හදලා තියෙන්නේ පවුල් පහකින්. ඇමතිවරු මන්ත්‍රීවරු ඒගොල්ලත් එහෙමයි. ඒතර මොකද කරන්නේ? ඒ පවුලෙන් මේ පවුලට යන්න ඡන්ද තියෙනවා. අන්නේ දූෂිත චෞර වලල්ල පරාජයටපත් කරලා මහා ජනයාගේ බලයක් පීඨවීමට නියමිතව තිබුණා මාර්තු මාසේ 9 වෙනිදා. ඒගොල්ලෝ නිකන් ඉන්නවද? රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, අපි මේ දේශපාලනේ තොත්ත බබාලා නෙවෙයි. අපි ඉතා හොඳින් දන්නවා තමුන්නාන්සලා එහෙම වේදිකාවෙන් බැහැලා යන්නේ නැති බව. වේදිකාවේ රැඳීම සඳහා අවසානයේ දක්වා මේගොල්ලෝ ප්‍රයත්න දරනවා. අපි දන්නවා. පළාත් පාලන මැතිවරණයේ ඉලක්ක කරගනිමින් නිදහස් ජනතා සන්ධානයේ රැස්වීමක් මහනුවර ප්‍රදේශයේදී ඊයේ පැවැත්තුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩල සලහපිරුම මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනවා මැතිවරණයේ තියන්න කියලා. හැබැයි රාජ්‍ය නායකයා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මයින් කරන්නේ නැහැ. මතක තියාගන්න මිත්‍රවරුනි, රටක නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම තරම් ඒ රාජ්‍යයේ පරිහානියට විනාශයට තුඩු දෙන වෙන කාරණාවක් නැහැ. මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. අන්ද්‍ර කුමාර දිසානායක මහත්තයත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් අතර තියෙන බැඳියාව තේරුම් ගන්න මෙරට විසඳුම හොයන අයට මම මේ කියන්නේ. මහින්ද රාජපක්ෂ යාළුද රනිල් වික්‍රමසිංහත් එක්ක, රනිල් වික්‍රමසිංහ මහත්තයා යාළුද මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක, ඒ දෙන්නත් එක්කම යාළුයි අන්ද්‍ර කුමාර දිසානායක මහත්තයා. ඔය පක්ෂ දෙකටම අභියෝග කරනවා. අපි JVP එකට සමගි ජන බලවේගයකට අභියෝග කරනවා. මේ දෙගොල්ලංගම 80ට 89 ඉතිහාසයේ මේ දෙගොල්ලංගෙම සමාජිකව වැටලා තියෙනවා. ඒ නිසා ඔය කියන දෙගොල්ලම ඒ තමන්ගේ තීන තමන්ගේ ඉතිහාසය පාර උස්සුවොත් එහෙම ඒ අයට පාරට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බොරුවට කෑ ගහලා වැඩක් නැහැ. මුදල් ලේකම් තුමා කියන සල්ලි නැහැ. මුදල් ඇමතුමා කියන සල්ලි නැහැ. මුද්‍රණාලයේ මුද්‍රණාලාධිපතිතුමිය කියන සල්ලි දෙන්නේ නැත්තම් ගහන්නේ නැහැ ඡන්ද පත්‍රික. කෙසේ වූ මේ වෙලාවේ මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කරන්න බැරි කාරණා කීපයක් තිබෙනවා. එකක්, අධිකරණ ක්‍රියාවලියක් අවසන් නොවී තවම පවතිනවා. ඒතකොට අපිට බලන්න තිබෙනවා අධිකරණ ක්‍රියාවලියෙන් මොකක්ද අවසාන තීරණය කියලා. කෙසේ හෝ පළමු අවස්ථාව නෙමෙයි මේ ආකාරයට මැතිවරණ කල්යෑම සිදුවන්නේ.